අයිබෝවන් බොහොම ආදරණීය දවසක්. ඇතරම අද මේ විශේෂයි කියලා මට හිතනවා මොකද අද මේ මාසේ වැසි මේ කියන්නේ මැයි මාසේ වෙසක් මාසේ අන්තිම දිනය. මැයි මාසේ 31 වෙනිදා සිකුරාදා දවසක් ඔබ මුණ ගැහෙනවා අපි අදත් බොහොම ආදරෙන්. ඉතින් ජීවිතේ අපිට සමහර වෙලාවට ගෙවි ගී කාලය ගන්න බැහැනේ නේද? කොහොමත්ම ගන්න බෑ. සමහර වෙලාවට නෙමෙයි කොහොමත්ම ගන්න බෑ. ඒ නිසා කාලය ගෙවි යනකොට අපි අපේ ජීවිතවල කොයිතරම් දේවල් කරගෙන තියනවද? මේක හැමදාම තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඒ වුණාට ඔබ මේ වෙනකොට පුංචි දෙයක් හරි ඔබ ඉෂ්ට කරගෙන තියෙනවා නම් ඔබ කරගෙන තියෙනවා නම් ඔබ වෙනුවෙන් ඔබේ පවුල වෙනුවෙන් ඔබේ ආදරණීයයන් වෙනුවෙන් මම හිතන්නේ ඒක ගැන අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර ගිවි ගිය දේ අපිට කරන්න බැරි වුණ දේ ගැන අපි පසුතැවි තැවි ඉන්නවට වඩා අපිට මේ මොහොතේ තියෙන දේ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ජීවිතේ හැමදාම සතුටින් ගෙවන්න පුළුවන්. මොකද මේ තප්පරේ අපි සතුටින් හිටියොත් ඊළඟ තප්පරේ අපි සතුටින්. ඊළඟ මොහොතේ අපි සතුටින්. ඊළඟ පැයේ අපි සතුටින්. එහෙමත් නැත්නම් අපි හෙට සතුටින් ඉන්නවා, අනිද්දා සතුටින් ඉන්නවා, මගේ මේ ටික වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන මගේ හදලි ඉවරලා සතුටින් ඉන්න එහෙම කිව්වට අපේ කාලය ගැන ජීවිතය ගැන විශ්වාස කරන්න බෑ. ඒ නිසා මේ මොහොතේ සතුටින් ඉන්න. ඔබේ ජීවිතය බොහොම ලස්සනට ගෙවන්න ඔබට ඔබේ ජීවිතය ගැන සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙවි අනිවාර්යයෙන්ම. එහෙනම් ආරාධනා කරනවා රැඳෙන්න අපිත් එක්ක සිකුරාදා පිනි වියන සමග. සතුටින් ඉන්න අපි ආදරය කරන මිනිසුත් එක්ක කතා බහ කරන්න ලැබෙනවා නම් අපිව සතුටු කරන අපිව පිනවන මිනිසුන් සමග කතා බහ කරන්න ලැබෙනවා නම් මං හිතන්නේ ඒකත් වාසනාවක්. අද දවසේදී අපි සිකුරාදා පිනි වියන මගේ මැදිරියේ මේ 3 දෙනෙක් ඉන්නවා. ජීවිත පිළිබඳ කතා කරනකොට අනිත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් ඔවුන් බොහෝ දේවල් කරනවා. හරිම ලස්සනට අපිට සමහරලාට ජීවිතය ගැන බොහෝ දේවල් හිතන්න, ජීවිතය ගැන හැඟීම්, සතුට, දුක හිතාගන්න බැරි විදිහට අපිට ජීවිතය දෙන 3 දෙනෙක් මෙතන ඉන්නවා. ආදරයෙන් පිළිගන්නවා නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහත්මේ අයිබෝවන්, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනි මාදනී මල්වත්තගේ අයිබෝවන් ඔබට, ඒ වගේම අද දවසේදී අපිත් එක්කතු වෙන ප්‍රවීණ රංගන ශිල්පී චමින්ද මැදගෙදර අයිබෝවන් ඔබටත් බොහොම ආදරයෙන් පිළිගන්නවා 3 දෙනාවම අද සිකුරාදා පිනි වියනට. මං හිතන්නේ මේ හෙන සද්දෙට දෙන්න හදන්නේ මේ ඩග්ලස් සිරිවර්ධන මහත්මයා බෙරහඬ බෙර සද්දේ හරිම සද්දෙට දෙන්න තමයි මේ අද කතා කරන්න සූදානම් වෙන්නේ. සද්දේ බලන්න නම් තව පැය ගණනාවක් තියෙනවා. අන්න එතකොට බලා ගන්න පුළුවන් බෙර සද්දේ කොහොමද කියලා. දැන් මේ හදන්නේ බෙර සද්දේ ගැන කතා කරන්න, බෙර හඬ ගැන කතා කරන්න. අපි බෙර හඬ කියන වේදිකා නාට්‍ය ගැන කතා කරනකොට අපේ වේදිකා නාට්‍ය කලාවේ එක්තරා විදිහකට මේක සලකුණක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතිහාසය ගත්තොත් දීර්ඝ ඉතිහාසයක් තියෙන වේදිකා නාට්‍ය. අපි මේ නාට්‍යයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් සඳහන් කරමු. මං හිතන්නේ අපිත් එක්කතු වෙලා ඉන්න මේ අපේ ප්‍රේක්ෂකයන් සමහර කෙනෙක් මේ ගැන දන්නේ නැතිනම් දැනුවත් වෙන්න මං හිතන්නේ අපි ඒ ගැන හඳුන්වා දීලා ඉතිහාසය ගැන කියලා අපි කතාබහ ආරම්භ කරමු. මේ ඇත්තම මේ බෙරහඬ නාට්‍ය සම්බන්ධ වැදගත් වෙන්නේ බෙරහඬ නාට්‍ය ලංකාවේ පළවෙනි වතාවට සිංහල නාට්‍ය එක්තරට එකතු වුණු ග්‍රීක නාට්‍ය අතරින් අන්වර්ථ වෙච්ච පළවෙනි නාට්‍යය. ඉතින් ඒකත් ග්‍රීක නාට්‍යයක් කියන එක ග්‍රීක කියලා කියන වගේ, කියන්නේ එච්චරට ඒක අපහසු අමාරු කියලා කියන අදහසකින් හිතුවචයක්. සොපෝක්‍රීස්ගේ ඉක්නෙව්ටායි කියන මේ සැට නාට්‍ය ලංකාවේ පළවෙනි වතාවට බන්දුල ජයවර්ධනයන් 1961 පේරාදෙණිය ගෝවිකම් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඒ ශිෂ්‍ය විද්‍යාර්ථීන් විසින් තමයි පළවෙනි වතාව වේදිකා ගත කරන්නේ 1961 දෙසැම්බර් 21 වෙනිදා. එතකොට ඒ නාට්‍ය එදා වේදිකාගත කළාට පස්සේ රුවන්කා මේකේ තියෙන වටිනාකම තියෙන්නේ මේ යුගය කෙබඳු යුගයක්ද කියලා සලකා බැලුවාම. එතකොට සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය නිර්මාණය කළා 5 වසරක් විතර. එතකොට ඒ වගේම සරච්චන්ද්‍රයන්ගේ පරිශ්‍රණ කටයුතු නිම වෙලා නැහැ. සරච්චන්ද්‍රයන්ගේ කාමරේට යාබද කාමරේ තමයි බන්දුල ජයවර්ධන හිටියේ. එතකොට ඒ දෙදෙනාගේ තියෙන මිත්‍රශීලීත්වයත් ඔක්කොමත් එක්ක ඇතුළ සරච්චන්ද්‍රයන් පරිවේෂණ කළ දේශීය නාට්‍ය සම්ප්‍රදායෙන් එයා සිංහභාව නාට්‍ය දෙවෙනි නාට්‍ය විදිහට කරනවා මනමේ වලට පස්සේ. ඒ ඒ ඇසුරේ මෙයා නම් බන්දුල ජයවර්ධනයන් ග්‍රීක නාට්‍ය කලාවේ ජනප්‍රවාද සහ දේවකතා ඒව ඇසුරින් ඔහු ඒ ඒ අතීතයේ සොයාගෙන ගිහිල්ලා ඔහු ඒක දේශජ බවට පත් කරනවා මේ ඉක්නෙව්ටායි කියන ග්‍රීක නාට්‍යය. ඉතින් ඒක තමයි අපි අදත් ඊට පස්සේ අවස්ථා කීපයක මේක නිෂ්පාදනය වෙනවා. ලුසෙම්බුලා සිංහල නිර්මාණය කරනවා. ඊට පස්සේ ලක්ෂ්මී දමයන්ති අධ්‍යක්ෂණය කරනවා. ඊට පස්සේ අපි මන් තවර නාට්‍ය ආරං කලා පාසලේ විද්‍යාර්ථීන්ගේ ප්‍රායෝගික අභ්‍යාසයක් විදිහට මම තවර රංගල්පදිනේ අධ්‍යක්ෂ ජෙනරාල්ලා ඉන්නකොට මේ මම තෝර ගන්නවා මේ නාට්‍ය බන්දුල ජයවර්ධනයන්ගේ 10 වෙනි ගුණ සමරුව වෙනින්. ඒක තමයි අපි ඒ අවසාන
දර්ශනය මා විසින් අධ්‍යක්ෂණය කරපු මේ නාට්‍යයේ අවසාන දර්ශනය තමයි අද පෙන්වන්නේ. හොඳයි අවසන් දර්ශනය. ඔව් ඒ කියන්නේ මේක මෙතනින් එහාට ඔබතුමාගෙන් අධ්‍යක්ෂණය වෙන්නේ නැහැ කියන එකද මේ සඳහන් කරන්නේ? ඔව් මම දැන් එක පඩියකට කකුල තියලා එක ඉස්සුවාම අලුත් පඩියක් කෙනෙක් මේක ගෙනියන්න ඕනේ. ගෙනියා ඒක මේක වෙන කෙනෙක් ඇතෙන්ට නැගි. මම වෙන පඩියක ඉන්නේ මොකද මම අලුත් නාට්‍යයක් කරනවා. හොඳයි මම හිතන්නේ නාට්‍යෙන් අපි හමු වෙමු අනාගතයේ දවසක අපි කතා කරමු මේ ගැන. මාදනී මල්වත්තගේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් මම හිතන්නේ අපේ වේදිකා නාට්‍යයේ දවැන්ත චරිතයක් හැටියට මම ඒව හඳුන්වා දෙන්න කැමති. බෙරහඬත් එක්ක එකතු වීමත් එක්ක මම හිතන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ වේදිකා නාට්‍යයක්. එවන් නිර්මාණයක් එක්ක ඔබ එකතු වීම සහ ඔබට බෙරහඬ කියන මේ වේදිකා නාට්‍ය ගැන අපේ සමාජයට අපේ ප්‍රේක්ෂකයාට කියන්න තියෙනවා නම් මොන වගේ නිර්මාණයක් හැටියටද ඔබ ඒක දකින්නේ? ඔව් රුවන්ක ඇත්තටම බෙරහඬ නාට්‍ය මම මුල් නිෂ්පාදනයේ ලූෂන් බුලත් සිංහල මහත්මයාගේ නිෂ්පාදනයේ මම දැකලා තියෙනවා පේරාදෙණිය සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨයේදී. මොකද මම නුවර පේරාදෙණිය කෙනෙක් විදිහට මම පුංචි කාලේ ඉඳලාම ලංකාවේ බිහි වෙච්ච හොඳ නාට්‍ය නරඹපු කෙනෙක්, ඒවා විඳපු කෙනෙක්. ඉතින් ඒ නිසා බෙරහඬ මට මේ ලූෂන් බුලත් සිංහල මහත්මයාගේ නිෂ්පාදනය බලන්න හම්බ වෙලා තියෙනවා. ඉතින් එතනදී ඇත්තටම මට දැනෙච්ච දෙයක් තමයි ලංකාවේ දැන් මේක ඇත්තටම ග්‍රීක නාට්‍යයක් වුණාට ලංකාවේ අපේ දේශීයත්වය මේකට අනුගත කරලා, එහෙම නැත්නම් මේක අනුවර්තනයක් විදිහට හඳුන්වන්නේ, ඒක අනුගත කරලා එහෙ දේ දැන් හැම ග්‍රීක නාට්‍යයක් ගත්තාම මුල්ම පසුබිම තමයි නාට්‍ය ඉපදෙන්නේ ග්‍රීසියේ ඇතන්ස් වලින්. ඉතින් ඒ ඉතිහාසයත් එක්ක බලනකොට ලංකාවට මේක ඉතාමත්ම ගැළපෙන විදිහට අපේ දේශීයත්වය ආරෝපණය කරලා තොවිල් කවි විශේෂයෙන් සිඳගෙන මගේ චරිතය ගායනා කරනවා, තොවිල් කවි අනුසාරයෙන් ගායනා වෙච්ච ඒ තනු උපයෝගී කරගෙන නිර්මාණය වෙච්ච ගීත ගණනාවක්ම තියෙනවා. ඉතින් මට දැනෙන විදිහට මේ නිර්මාණය ග්‍රීසියේ ඇත්තටම සර් කිව්ව විදිහට සොෆොක්ලීස්ගේ ඉග්නෙව්ටායි කියන නාට්‍ය අනුවර්තනයක් විදිහට බෙරහඬ හඳුන්වන්නේ. ඇත්තටම සොෆොක්ලීස් විසින් නාට්‍ය 123ක් නිර්මාණය කරලා තියෙනවා. ග්‍රීසියේ නාට්‍ය හඳුන්වනවා ඇත්තටම ශෝකජනක නාට්‍ය ට්‍රැජඩි, ඊට පස්සේ ප්‍රහසන නාට්‍ය කොමඩි, ඒ වගේම සැටර්. මේ නාට්‍ය බෙරහඬ නාට්‍ය අයිති වෙන්නේ සැටර් ගණයට. ඉතින් ඇත්තටම ළමයිට, ලංකාවේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න ළමයිට සැටර් නාට්‍යයක් විදිහට එකම එක මේක තමයි ඉතුරු වෙලා තියෙන්නේ බෙරහඬ කියන නාට්‍ය. ඉතින් සැටර් කියන වර්ගයේ මේ නාට්‍යයට ඇත්තටම මටත් සම්බන්ධ වෙන්න ලැබිච්ච එක. දැන් අර ඉතිහාසයේ මම බලලා තියෙනවානේ, ඉතින් කවදාවත් හිතුවේ නැහැ සර් මෙහෙම නිෂ්පාදනයක් කරයි කියලා. ඉතින් සර් මට කතා කරාම මේ සිඳගෙන චරිතය නිරූපණය කරන්න මම කලින් දැකලා තිබුණානේ ඒක, ඒ ඡායාවන් උපයෝගී කරගෙන. ඇත්තටම දැන් ශිල්පියෙකුට ශිල්පිනියකට කරපු චරිතයක්, කලින් නිෂ්පාදනයක වෙච්ච චරිතයක් නැවත රඟපාන්න හම්බ වෙනකොට ඒක ටිකක් ලොකු අභියෝගයක්. මොකද ඒ මිම්මෙන් ගොඩක් ප්‍රේක්ෂකයෝ බලනවා. එයා උපරිමයෙන් කරලා තියෙනවනම් දැන් අනුලා බුලත් සිංහල මහත්මිය ඒක උපරිමයෙන්ම කරානේ. ඉතින් ඒ මට්ටමෙන් මේ චරිතය මනිනවා. ඉතින් ඒ නිසා ඒක ලොකු අභියෝගයක් වෙනවා. ඉතින් ස්ක්‍රිප්ට් එක කියවලා, ඒ වගේම තමයි සර්ගේ අධ්‍යක්ෂණය යටතේ සිඳගෙන නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඉතින් දුකකට තියෙන්නේ අද අවසන් දර්ශනය වීම. හොඳයි අවසන් දර්ශනයට මං හිතන්නේ චමින්ද මැදගෙදර ප්‍රවීණ රංගන ශිල්පිනියක් හැටියට ශිල්පියෙක් හැටියට සහභාගී වෙනවා. මං හිතන්නේ බොහොම කෙටි කාලයක් තියෙන හින්දා ඔබෙනුත් ඔබට දැනුණු දේ සහ බෙරහඬත් එක්ක ඔබේ ජීවිතේ මේ ඔබේ රංගන ජීවිතේ මොනවද එකතු කරගත්තේ කියලා අපි සඳහන් කරමුද? මේ බෙරහඬ මගේ ජීවිතේ ගොඩක් විශේෂයි. එක හේතුවක් තමයි මේ බෙරහඬගේ නාට්‍ය යක්රජුගේ චරිතය මීට පෙර රූපණ දායකත්වයේ දක්වලා තියෙන්නේ අපේ ප්‍රවීණ රංග ශිල්පියෙක් වුණු ජැක්සන් නන්දනී මහත්මයා. එතකොට ඔහු නිරූපණය කළ චරිතය තමයි මට සර් බාර දෙන්න වගකීමකුත් එක්ක අභියෝගයකුත් එක්ක. අභියෝගයක් ඒක. ඔව්. ඒක දැවැන්ත අභියෝගයක් වුණා. මොකද ප්‍රේක්ෂකයෝ බලා දැකලා තියෙන ජැක්සන් නන්දනී සර් රඟපානවා. එතකොට ඒ රඟපෑමේ ප්‍රවීණත්වය දැකලා තියෙනවා. ඉතින් මට ලොකු අභියෝගයක් සහ මගේ රංගන ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් මාවතකට අරන් යන්න පුළුවන් නාට්‍යයක් බවට බෙරහඬ නාට්‍ය පත් වුණා. ඉතින් ආරාධනා කරන මේ මේ අද අද අන්තිම දර්ශනය බලන්න එන්න හැමෝම බෙරහඬ මොන වගේ නාට්‍යයක්ද කියලා එතකොට තේරෙයි. මේක දැවැන්ත නිර්මාණයක්.
ඒක ජීවිතේට ගොඩක් වටිනවා. හොඳයි. අද සවස 3:30 6:30 පිළියන්දල මධ්‍යමහ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී තමයි බෙරහඬ අපේ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් අවසන් දර්ශනය නරඹන්න ඔබට පුළුවන්කම තියෙනවා. අපි අවසාන වශයෙන් මම හිතන්නේ සංගීතවේදී ඔස්ටින් මුණසිංහයන් ඒ වගේම බන්දුල ජය සිරිවර්ධන මහත්මයා ජයවර්ධන මහත්මයා මේ කියන චරිත දෙකත් අපි සඳහන් කරු විශේෂයෙන් සංගීතය ගැන කතා කරනකොට අතිශයින්ම මේ අපේ කම රැඳුණු සංගීතයක් එක්ක තමයි අපේ ජනතාවට මේක සමීප කරන්නේ. මේක ලංකා ඔස්ටින් මුණසිංහ දායක වෙන්නේ මේ නාට්‍යයට රූපයන් නිෂ්පාදනයේදී. ඒකනේ ඊට අවුරුදු ගානක් ඉස්සෙල්ලා බන්දුජයදිනගේ බෙරහඬට එන්නේ ඒ කාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යෙක් වෙච්ච එච්.එච්. බණ්ඩාර. එතකොට සරච්චන්ද්‍රයන් තමයි හොයාගන්නේ සරච්චන්ද්‍රන්ගේ සිංහබාහු නාට්‍යයට සංගීත සපයන්නේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. ඒ නිසා තමයි අපිට කවුරුත් අතර ජනප්‍රිය ගල්ලෙන බිඳලා ගීතය ඔහුගේ නිර්මාණයක්. ඒ වගේම තමයි මේ ඔය අපි අනිකවරේ කොල්ලන කියන ගීතය. ඊට ඒ ඔහු ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා ඒ කාලේ තියෙන නාට්‍යවලට සංගීත සපයලා. පසු කාලීනව එංගලන්තයේදී මේ යන්නේ මේ ඊළඟට බන්දුල ජයවර්ධනයන් කියන්නේ මේ ලංකාවේ නාට්‍ය කලාව තුළ අතිශය දැවැන්තම කාර්යභාරයක් ඉෂ්ට කරපු අධ්‍යක්ෂකවරේ. හොඳයි ඩග්ලස් මහත්මයා අපිට වෙලාව බලන්න අවසර දෙන්න. වෙලාව නලබලා අපි නැවතත් බෙරහඬ ගැන කතා කරමු. හොඳයි ඩග්ලස් සිරිවර්ධන මහත්මයා මම හිතන්නේ අපිට බොහොම කෙටි කාල සීමාවක් තියෙන්නේ. මේ නිර්මාණය මම හිතන්නේ නැවත නිර්මාණය වෙනකොට වේදිකාවට එනකොට යම් යම් වෙනස්කම් සහිතව තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒක කොහොමද මුල් නිර්මාණයට හානියක් නොවන විදිහට කරලා තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවද? ඔව් මේ නාට්‍ය අපි ටවර් හෝල් නාට්‍ය පාසල ආරම්භ කළාම නවත්. ඒ නාට්‍ය පාසලේ විද්‍යාර්ථීන්ගේ රංග පෞරුෂය ඉතරක් නෙමෙයි. වේදිකා නිර්මාණ, රංගාලෝකයේ, සංගීතය මේ සියලුම දේවල් පිළිබඳව දැනුම අවබෝධය කුසලතාවයේ වර්ධනය වෙන නිර්මාණයක් ඉදිරියට මේ කළේ. ඉතින් ඒකෙන් ද හැම දෙයක්ම අලුත්. හැම දෙයක්ම ශිෂ්‍යන්ගේ දායකත්වයේ තියෙනවා. ඉතින් මේකේ පළවෙනිම සෙට් එක කළේ ටවර් එකේ ගලවලා අයින් කරපු වයරින් බට වලින් තමයි අපි සෙට් එක හදාගත්තේ. ඒ නැවක් හැදී මේක ලොකු නැවක් තියෙනවා. ඒ නැව සම්පූර්ණයෙන්ම නැව භාවිතා වෙනවා මේ රංගන ශිල්පීන් එක්ක. ඒකෙදි ඉතින් ඇත්තම නාට්‍ය පාසල දරුවොත් හිටියා ඕන තරම් විශාල පිරිසක් එක්ක සම්බන්ධ වුණේ. නමුත් ඉතින් දැන් ඒ එච්චර පිරිසක් නැහැනේ මේ. දැන් ඒගොල්ලෝ ඔක්කොම ගුරුවරු වෙලා ගිහිල්ලා. ඉතින් දැන් චමින්දලා කීප දෙනෙක් එහෙම කට්ටියක් එක්ක අපි කරනවා. ඉතින් අපි ආරාධිතව තමයි මේ ආරාධිත රඟපෑවගේ ජයනාත් බණ්ඩාර හිරු දෙයියන්ටත් මාදිනි සිදගෙන්ටත් ආවේ. ඉතින් ඒ ඔක්කොම ජ්‍යෙෂ්ඨයන් ප්‍රවීණයන් නවීනයන් ඔක්කොම එකතු වෙලා මේ නිර්මාණයට දායක වෙනවා. හොඳයි අද සවස 3:30 6:30 ඔබට මේ අත්දැකීම විඳින්න පුළුවන්කම දෙනවා පිළියන්දල මධ්‍යමහ විද්‍යාලය ශ්‍රවණාගාරයේදී. ස්තුතිවන්ත වෙනවා නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහත්මයාටත් ඒ වගේම මාදනී මල්වත්තගේ ඔබටත් චමින්ද මැදගෙදර ඔබටත් ස්තුතිය අද දවසේදී සිකුරාදා පිනිමින පැමිණියාට. අපි අර හනිකවරයු කොල්ලනේ ගීතේ පොඩි පද පෙළ කිහිපයකින් අවසන් කරමු වැඩසටහනක. හනිකවරයු කොල්ලනේ මෙන්න මෙහෙවරයු හනිකවරයු කොල්ලනේ මෙන්න මෙහෙවරයු මෙන්න මෙහෙවරයු කොල්ලනේ නට නටවරයු මෙන්න මෙහෙවරයු කොල්ලනේ නට නටවරයු තොපිට හරිම වාසියක් නට නටවරයු යකෝ තොපිට හරිම වාසියක් නට නටවරයු වැඩේ අමාරුත් නැති තෑගි ටිකත් අපි අතේ වැඩේ අමාරුත් නැති තෑගි ටිකත් අපි අතේ රත්තරනින් ගෙවන්නේ හිරු දෙවියොයි කියන්නේ රත්තරනින් ගෙවන්නේ හිරු දෙවියොයි කියන්නේ මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නට නටවරෙව් මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නට නටවරෙව්